ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට පින්වත්නි අප ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් 45 වසක් මුළුල්ලෙහි දේශනා කළ 84 දහසක ධර්මස්කන්ධය සමහිත සුව පිණිස මුළුලවටම බෙදා හරින බෞද්ධහා නාලිකාවේ කුරුණෑගල මධ්‍යස්ථානය මගින් ඔබ වෙතගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ පූජනීය දොළොස්වල උදිත දීර පින්වත් සාමින්වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහද පවත්වා වන්දනා කරමු සාතු 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 පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නට සිය පින්බර දායකත්වය ලබා දෙන්නට යෙදෙන්නේ කඩවත පහල කරගහමුල අංක 127 න් 105 ලිපිණෙහි පදිංචි දුමින්ද අතුකෝරල මහතා රශිනී විජේසිංහ මහත්මිය රාකේෂ් රහුමාල් පුතණුවන් වසන්ත සේනාරත්න මහතා ශ්‍රීමතී සේනාරත්න මහත්මිය චමෙල් අලුත්ගෙදර මහතා පබහසී ධම් දම්සා රූපසිංහ දියණිය බුදාරා සේනින්දි විජේතුංග දියණිය පමාරා මොවින්දි විජේතුංග දියණිය යන පින්වත් පිරිස විසින් එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු අවසරයි ස්වාමීන් වහන්ස සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත් ධම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අන්තමිදං භික්ඛවේ ජීවිකානං යතිදං පින්ඩෝල්ලං අභිසාපෝයං ලෝකස්මින් පින්ඩෝලෝ විචරසි පත්තපානීති නාගොල්ලාගම කිරි ඉතිරුම් මැඩිල්ල ශ්‍රී ඉසිපතනාරාම විහාරාධීස්වර අමරපුර සිරි සද්ධම්ම වංශ මහානිකායේ වයඹ උතුරු මැද දෙපලාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක දුරන්දර අතිගෞරවාස්පද පරම පූජනීය අවසරයි උක්වත්තේගම පියනන්ද නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයෙන් වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි බෞද්ධයා රූපවාහිනිය මගින් පටිගත කරනු ලබන මේ උදාර ධර්ම දේශනාව
අද විසිරුවා හරින්නේ බෞද්ධයා රූපවාහිනී කාර්යාලයක මැදිරි පරීක්ෂයක සිට නෙමෙයි. අද මේ ධර්ම දේශනාව පටිගත කරනු ලබන්නේ නාගොල්ලා ගම කිරි ඉතිරුම් මැඩිල්ල ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයෙහි අභිනවයෙන් ඉදිකරන ලද සුවිසල් ධර්මශාලාව තුල සිටයි. ඉතින් මේ ධර්ම දේශනාවේ දායකත්වය දරමින් කටයුතු කරනවා කඩවත පහළ කරගහ මුල අංක 127න් 105 ලිපිනයෙහි පදිංචි යෝගාචාර්ය විශ්වපුත්‍ර දුමින්ද අතුකෝරළ මහත්මා, රසිනි විජේසිංහ මහත්මිය, රාකේෂ් රහුමාල් පුතා, එවැගේම වසන්ත සේනාරත්න මහත්මා, ශ්‍රීමති සේනාරත්න මහත්මිය, චමෙල් අලුත්ගෙදර මහත්මා, ප්‍රභාසි දම්සා රූපසිංහ දියණිය, බුදාරා සේනින්දි විජේතුංග දියණිය, පමාරා මෝචින්දි විජේතුංග දියණිය කියන සැදැහැති සත්පුරුෂ පින්වත් පිරිස දායකත්වයේ දරමින් කටයුතු කරනවා. මේ ධර්ම දේශනාව පවත්වන්නේ ප්‍රධාන කාරණාවක් අරමුණු කරගෙන. ඒ තමයි මේ කිරීතුරුම් මැඩිල්ල විහාරස්ථානේ, මේ ඉසිපතනාරාම මහා විහාරස්ථානේ බොහොම පෞරාණික විහාරස්ථානයක්. රජදවස පටන් පැවතෙන චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් වැඩ සිටින ලද විහාරස්ථානයක්, එවැගේම ඉපැරණි බෝධීන් වහන්සේ නමක් වැඩ සිටින පුදබිමක්, ගල් කණු ආදී නොයෙක් පෞරාණික නෂ්ඨාවශේෂ දැක බලා ගන්නට ලැබෙන ඉපැරණි පුදබිමක් මේ. ඉතින් මේ පුදබිමට අත්‍යවශ්‍යව තිබෙච්ච ප්‍රධාන දෙයක් තමයි සුවිසල් ධර්මශාලාවක්. පෙර නම් සඳහන් කරන ලද අතිගෞරවාස්පද නායක මාහිමිපාණන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය ඇතුව ප්‍රදේශවාසී සැදැහැති සත්පුරුෂ පින්වතුන්ගේ ධන පරිත්‍යාගයෙන් යුතුව, ඒ වගේම විහාරස්ථානයට සම්බන්ධ වෙනත් පළාත්වල ස්වාමින් වහන්සේ කල්යාණ මිත්‍රත්වයෙන් ඇසුරු කරන දායක පින්වතුන්ගේ ද උපකාර ඇතුව ඒ ධර්මශාලා මන්දිරය සාදවා නිම කරන්නට යෙදුණා. ඉතාම මනරම් නිහඬ පරිසරයක, ඒ වගේම බොහොම සුන්දර හුදකලාවක් පැවතිච්ච භූමියක මේ ධර්මශාලාව ඉදි වෙලා තිබෙනවා. ඉතින් ඒ ධර්මශාලාව ඉදි කරපු හැම දෙනාටම පින් අනුමෝදන් කිරීම පිණිසත්, ඒ වගේම ඒ ධර්මශාලාවේ සිදු කරන පළමුවන ධර්ම දේශනාව ලෙස මේ ධර්ම දේශනාව සිදු කරනු ලබනවා. ඊළඟට අපි ධර්ම දේශනාවට අපේ අවධානය යොමු කරමු. මම මාතෘකා කළේ සූත්‍ර දේශනාවක්. ඒ දේශනාව සඳහන් වෙන්නේ සංයුත්ත නිකායේ කන්ද සංයුත්තයට. ඒ දේශනාවේ නම තමයි පින්ඩෝල්‍ය සූත්‍රය. මොකද්ද දේශනාවේ නම? පින්ඩෝල්‍ය සූත්‍රය. පින්ඩෝල්‍ය කියන වචනේ තේරුම පින්දු සිංහා යාම කියන එකයි.
තවත් සරලව කිව්වොත් හිඟා කෑම කියන එක තමයි පින්ඩෝල්ලේ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ කපිල වස්තුපුර නිග්‍රෝධාරාම කියන මහා විහාරස්ථානයේ වැඩවාසය කළා. බුදුරජාණන් වහන්සේ දවසක් භික්ෂු සංඝයා විහාරස්ථානයෙන් පළවා හැරියා. ඔක්කොටම කිව්වා හැම භික්ෂුවක්ම කරුණා කරලා සිවුරුත් ඇරගෙන පාත්‍රත් ඇරගෙන නික්මිලා යන්න කියලා. උන්වහන්සේ නියෝගයක් නිකුත් කළා. එක භික්ෂුවක්වත් රැඳෙන්න එපා මේ විහාරස්ථානේ කියලා. මේ භික්ෂූන් වහන්සේලා විහාරෙන් එළවා දැමුවේ බැහැර කළේ කුමන හේතුවක් නිසාද කියලා සූත්‍ර දේශනාවේ සඳහන් වෙලා නැහැ. ඒක කියන්නේ යම් කිසි කරුණක් මුල් කරගෙන භික්ෂු සංඝයා පළවා හැරියා කියලා විතරයි. ඒ කියන්නේ කේන්තියෙන් තරහෙන් නෙමෙයි. ඔක්කොටම කිව්වා හැමෝම නික්මිලා යන්න, තමන්ට අයිති බඩු භාණ්ඩ සියල්ල අරගෙන මෙහි වාසය කරන්න එපා කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. ඉතින් භික්ෂු පිරිස පළවා හැරලා උන්වහන්සේගේ කිඹුල්වත් නුවර පිණ්ඩපාතේ වැඩම කළා. දානේ වළඳලා ඉවර වෙලා දහවල් කාලය ගත කරන්න, දිවා විහරණය කරන්න මහා වනයට වැඩම කළා. දිවා විහරණය කිව්වහම අපිට මතක් වෙන්නේ දවල්ට හොඳට ආහාර පාන අරගෙන ටිකක් නිදා ගැනීම කියලා. සාමාන්‍යයෙන් දිවා විහරණය කිව්වහම අපේ හිතට එන්නේ ඒක. ඒක අපේ දිවා විහරණය. නමුත් ධර්මයේ සඳහන් වෙන, බුද්ධ දේශනාවේ සඳහන් වෙන දිවා විහරණයක නෙමෙයි. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා දානේ වළඳලා ටික වෙලාවක් විවේකීව භාවනා යෝගීව වැඩ සිටියා. එක්ක ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් අපහසුයි නම් දකුණු ඇලයෙන් හාන්සි වෙලා ටික වෙලාවක් භාවනා යෝගීව සිටියා. මේක තමයි දිවා විහරණය. නැතු අපි කරන මේ දහවල් කාලා නිදියන එක ඒක යහපත් ක්‍රියාවක් නෙමෙයි. දවල්ට නිදා ගත්තහම ශරීරයෙහි ලේ ධාතුව පිච්චිලා යනවා. ඊට පස්සේ කායික බලය, ශක්තිය, ජවය දවසින් දවස පිරිහීමට ලක් වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔය දියවැඩියාව, කොලෙස්ටරෝල් කියලා අපි කියන්නේ පාලියෙන් කියන්නේ ලෝහිත මේදෝ කියලා, ලේවල තෙල්, මේ රෝග දෙක ආරම්භ වෙන හේතු ගොඩක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන හේතුවක් හැටියට දක්වලා තියෙනවා දහවල් නිදා ගැනීම. පැරණි පොත්පත්වල ඒ රෝග දෙකට ප්‍රධාන මූලාශ්‍රයක් විදිහට දක්වලා තියෙනවා. කෙසේ නමුත් කායික ශක්තිය, බලය, ජවය ප්‍රබලව පිරිහෙන්න හේතුවක්, වයසට වඩා ශක්තිය අඩු වෙන්න හේතුවක් වෙනවා දහවල් නිින්ද. ඒක නිසා එය ගැළපෙන්නෙම නැති කාරණාවක්. තථාගතයන් වහන්සේ ටික වෙලාවක් භාවනා යෝගීව වැඩ ඉඳලා උන්වහන්සේ කල්පනා කළා මෙන්න මේ විදිහට, මා විසින් භික්ෂු සංඝයා පළවා හැරිය විහාරස්ථානෙන්. ඒ භික්ෂු පිරිස අතර ඉන්නම අලුතෙන් මහාන වෙච්ච අය. ඒ සූත්‍රයේ පාලි වචනෙන් කියනවා අදුනා ගතා ඉමං ධම්ම විනයං කියලා. මේ ධර්ම විනයට අලුතෙන් ආපු අය ඉන්නවා. ධර්ම විනය කිව්වේ බුද්ධ ශාසනය. බුද්ධ ශාසනයට අලුතෙන් ආපු අය ඉන්නවා මේ යන්න කියපු භික්ෂු පිරිස අතර. ඉතින් ඒ අලුතෙන් මහාන වෙච්ච පිරිසට බුදුරජාණන් වහන්සේව දකින්න නොලැබුණොත්
වෙනස්වීමකට පත්වෙන්න පුළුවන්. සද්ධාව වෙනස් වෙන්න පුළුවන්. හිත වෙනස් වෙන්න පුළුවන්. සමහර විට ශාසනය එපා වෙන්න පුළුවන්. සමහර විට ශක්තිමත් අත්තිවාරමක් නොලැබෙන නිසා ශාසනය තුල හිටියත් නොයෙක් අසද්ධර්මවල යෙදෙන්න පුළුවන්, නොගැලපෙන කටයුතු කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒක නිසා මම භික්ෂූන්ට අනුග්‍රහ කළ යුතුයි කියලා උන්වහන්සේට හිතුණා. ඒ වෙලාවේ උන්වහන්සේට උපමා දෙකක් වැටහුණා. පළවෙනි උපමාව තමයි පුංචි වසුපැටියෙක් ඉන්නවා. මේ වසුපැටියාට කිරි නැති වෙලා ගියොත් පුංචි කාලේ, මව් ඇස්සි දකින්ද නැති වෙලා ගියොත් පුංචි කාලෙම, මේ වසුපැටියා වෙනසකටපත් වෙනවා. මව් ඇස්සි දකින්න නොලැබුණොත්. අන්න ඒ වගේ තමයි අලුත මහණ වෙච්ච අයට බුදු කෙනෙකුගේ ඇසුර නැති වුණහම වෙනස් වෙන්න පුළුවන්, පිරිහෙන්න පුළුවන්. ඊළඟට දෙවැනි උපමාව, උන්වහන්සේ හිතනවා අලුත පැලවෙච්ච බීජ වර්ග තියෙනවා. බීජ වර්ග කිව්වේ ඇට වර්ග, අලුතෙන් හිටවලා පැලවෙච්ච. ඉතින් මේ අලුත පැලවෙච්ච බීජ වර්ග වලට සුදුසු කාලයේ සුදුසු ප්‍රමාණයට ජලය යොදන්නට ඕනේ. සුදුසු කාලේ සුදුසු ප්‍රමාණයට ජලය යෙදුවේ නැත්නම් මැලවිලා යනවා. සමහර විට මැරිලා මත් යනවා. අන්න ඒ වගේ තමයි අලුත මහණ වෙච්ච භික්ෂු පිරිසට තථාගතයන් වහන්සේගේ ඇසුර නැති වුණොත් විනාශයක් වෙනවා කියලා උන්වහන්සේ සිහිපත් කළා. එහෙම සිහිපත් කරනවා සමගම සහම්ප්‍රති කියන මහා බ්‍රහ්මයා, එයා රහතන් වහන්සේ කෙනෙක්. සහම්ප්‍රති බ්‍රහ්මයා කියන්නේ මේ බුද්ධ ශාසනයේ රහත් වෙච්ච කෙනෙක් නෙමෙයි. එතුමන් රහත්ඵලය අවබෝධ කරගෙන තියෙන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ බණ අහලා. මොකද බ්‍රහ්ම ලෝකවල කල්ප ගානක් ආයුෂ තියෙනවනේ. ඉතින් සමහර විට එක බ්‍රහ්මයෙකුට බුදුවරු ලොකු ප්‍රමාණයක් දකින්න ලැබෙන අවස්ථා තියෙනවා. හතර පස් නම දැක ගන්න ලැබෙන අවස්ථා පවා තියෙනවා. මේ සහම්ප්‍රති කියන මහරහත් ඵලයට පත්වෙච්ච බ්‍රහ්ම රාජයා බුදුරජාණන් වහන්සේ හිතන සිතුවිල්ල තමන්ගේ හිතින් දැක්කා. ඒ සිතුවිල්ල දැකලා ඉක්මනින්ම බඹලොවින් අතුරුදහන් වෙලා තථාගතයන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. එතුමන් බඹලොව සිට මනුලොවට එන්න ගත වෙච්ච කාලය ඉරිදි බලයෙන් වැඩම කළේ. ඒ කාලය දක්වලා තියෙන සූත්‍රයේ උපමාවකින්, ඒ උපමාව තමයි ශක්ති සම්පන්න මිනිසෙක් තමන්ගේ දිග හැරලා තියෙන අත නමන්න ගත වෙන කාලේ වගේ පොඩි වෙලාවකින් බඹලොව ඉඳන් බුදුරජාන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. තවත් උපමාවක් කියනවා, නමලා තියෙන අත දිග හරින්න ගත වෙනවා නම් යම් කාලයක් ශක්ති සම්පන්න මිනිසෙකුට. අන්න ඒ වගේ පුංචි කාලයක් ඇතුළත බඹලොවින් අතුරු දහන්ව තථාගතයන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. පහළ වෙලා උන්වහන්සේ ඉදිරියේ උතුරු සළුව ඒකාංශ කරලා පොරව ගත්තා. බ්‍රහ්ම රාජයෝ උතුරු සළුවක් පොරවනවා. උතුරු සළුව කියලා කියන්නේ උඩුකය වසා පොරවන රෙදි කඩකට කියන නමක්. මොකද ඉස්සර මිනිස්සුත් උතුරු සළුවක් භාවිතා කළේ. ඒ කාලේ දැන් තියෙන ඔය ෂර්ට් වර්ග, ටී-ෂර්ට් වර්ග ඒවා තිබුණේ නෑ. රාජවංශිකයෝ විතරක් විශේෂිත හැට්ටයක් ඇඳ පිරිමි රාජවංශිකයෝ විතරක්. ඒ ඇඳලා ඒ අය සළුවක් පොරවගෙන හිටියේ. නැත්තම් සළුවක් බෙල්ල දෙපැත්තට දාගෙන හිටියේ. අනෙක් මිනිස්සු ඔක්කොම උරහිස් දෙකම වැහෙන්න රෙද්දක් පොරවාගෙන හිටියා. සහම්ප්‍රති බ්‍රහ්මයාත් එහෙමයි. හැබැයි ගරු කරන්න සූදානම් වෙනකොට යම් කෙනෙකුට අර උතුරු සළුව ඒකාංශ කරලා පොරව ගන්නවා.
ඒකාංශ කරලා පොරව ගන්නවා කියන්නේ වංගුර හිස විතරක් වැහෙන විදිහට උතුරු සලුව පොරවා ගන්නවා. ඉතින් එහෙම ඒකාංශ කරලා පොරවගෙන තථාගතයන් වහන්සේට වන්දනා කරලා එකත් පස්සෙක සිටියා. එකත් පස්සෙක වාඩි වුණා නෙමෙයි. එකත් පස්සෙක සිටියා. දෙවිවරු බ්‍රහ්මයෝ කිසිම දිනයක තථාගතයන් වහන්සේ ළඟට ඇවිල්ලා එක්ක ස්වාමින් වහන්සේ කෙනෙක් ළඟට ආවොත් ඇවිල්ලා වාඩි වෙන්නේ නැහැ. මොකද වාඩි වෙන්නේ නැත්තේ? එයාලා වාඩි වෙන්න හිතනකොටම ආසනයක් පහළ වෙනවා එයාලගේ පින්බලය නිසා. ඉතින් ආසනයක් පහළ වුණොත් ඒක දිව්‍ය ආසනයක්. ඒ දිව්‍ය ආසනයක් මත වැඩ සිටින එක අගෞරවයක්නේ. ඒ නිසා වාඩි වෙන්නේ නැහැ. ඒ අය වාඩි වෙන්නේ නැතුව හිටගෙන කතා කරන්නත් අමාරු නිසා උක්කුටිකයෙන් ඉන්නවා. උක්කුටිකයෙන් කියන්නේ වාඩි වෙනවා කකුලේ ඇඟිලි ටික විතරක් බිමට තියලා. අපිටත් පුළුවන් එහෙම වාඩි වෙන්න. ඇඟිලි ටික විතරක් බිමට තියලා ඇඟිලි වලට විතරක් බර දීලා වාඩි වෙනවා යටිපතුල බිම තියන්නේ නැතුව. ඒකට කියනවා අපි උක්කුටිකයෙන් වාඩි වීම කියලා. ඔය කෙනෙක් මහාන කරනකොටත් උක්කුටිකයෙන් වාඩි කරවලා තමයි පැවිදි කරන අවස්ථාවේ සිල් සමාදන් කිරීම කටයුතු පැවිද්ද ලබා දීම කටයුතු සිදු කරනු ලබන්නේ. ඉතින් සාම්ප්‍රති බ්‍රහ්මයා උක්කුටිකයෙන් වාඩි වුණා. වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට කියනවා ඒව මේ තං සුගත සුගතෝ ඒව මේවං භගවෝ බන් ඒව මේවං භගවා කියනවා සුගතයන් වහන්ස ඔබ වහන්සේ හිතපු දේ එසේමයි. ඇයි උන්වහන්සේ හිතුවනේ යමක් ඒක ඒ විදිහමයි. භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සිතුව දේ එසේමයි. ඔබ වහන්සේ භික්ෂු සංඝයා එළවා දැමුවා. එහි ඉන්නවා නවක භික්ෂූන් වහන්සේ ලලුත මහන වෙච්ච අය. එයට තථාගතයන් වහන්සේගේ දර්ශනය අත්‍යවශ්‍යයි. ඒ නිසා අතීතයේ යම්සේ අනුග්‍රහ කළා නම් භික්ෂු පිරිසට දැනුත් අනුග්‍රහ කරන්න කියලා ඉල්ලීමක් කළා වන්දනා කරලා. උන්වහන්සේ නිහඬව ආරාධනාව පිළිගත්තා. සහම්ප්‍රති බ්‍රහ්මයා තථාගතයන් වහන්සේට වන්දනා කරලා ප්‍රදක්ෂිනා කරලා අතුරුදහන් වුණා. ප්‍රදක්ෂිනා කරනවා කියන්නේ මොකද්ද කියලා දන්නවනේ? ප්‍රදක්ෂිනා කරනවා කියන්නේ අපේ තියෙන පැරණිම වන්දනා ක්‍රමය. ඒ තමයි ගරු කළ කෙනෙකුට හෝ ගෞරව කළ යුතු චෛත්‍ය බෝධිය ප්‍රතිමාවාදියට හෝ වඳින විට මුලින්ම වන්දනා කරනවා. ඒ කියන්නේ පසඟ පිහිටුවා වඳිනවා, දන ගහලා වඳිනවා කියලා කියන්නේ. වන්දනා කරලා ඊට පස්සේ දකුණු අත චෛත්‍යයට නම් වඳින්නේ චෛත්‍ය දෙසට යන විදිහට ඒ චෛත්‍ය වටේ ප්‍රදක්ෂිනා කරමින් නැත්නම් ඇවිදිමින් වඳිනවා. අනුරාධපුර යුගයේ ලියවෙච්ච පොතක මෙහෙම සඳහන් වෙනවා ඒ වඳින හැටි. සිංහලෙන් ලියවෙච්ච පොතක පාදවෑ හමදනා මුසුන්ගෙන දීමෙනු බුදුන් කරා එළඹෙනු වක්කූ හේයින් දා ගැබට එළඹ. ඔන්න චෛත්‍ය ළඟට යන්න ඕනි හැටි. පා දෝවණය කරගන්න ඕනි, කකුල් දෙක පිරිසිදු කරගන්න ඕනි චෛත්‍ය ළඟට යන්න ඉස්සෙල්ලා. ඉස්සර චෛත්‍ය ළඟ පා දෝවණය කරගන්න පහසුකම් සලසලා තිබුණා. බලන්න මෙහි චෛත්‍ය හදලා තියෙන්නේ පැරණි චෛත්‍යයක් තිබිච්ච තැනකනේ. එතනුණත් පොඩි පොකුණක් හදලා තියෙනවනේ, පැරණි රජ දවස හද පොකුණක් දැනුත් තියෙන්නේ. පා දෝවණය කරගන්නේ හදලා තියෙන්නේ. ඊට පස්සේ චෛත්‍ය මළුවට යනකොට හමදනා මුසුන්ගෙන අමදින්න අවශ්‍ය ඉදල් කොහු ආදියත් අරගෙන යන්න ඕනි. දීමෙනු බුදුන් කරා එළමෙනු වක්කූ හේයින් ජීවමාන බුදුරජාණන් වහන්සේ ළඟට යනවා කියන අදහසින්ම යන්න ඕනි චෛත්‍ය ළඟට. බෝධියට ගියත් එහෙමයි, විහාරයට ගියත් එහෙමයි. මම මේ යන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ළඟට කියන උදාර චේතනාවෙන් උදාර අදහසින් ගමන් කළ යුතුයි.
ගමන් කරලා තමන්ට පූජා කරන්න යමක් තියෙනවා නම් මල් පහන් ආදී යමක් එය පූජා කළ යුතුයි පළමුවෙන්ම. ඉතින් මල්ලාසන ආදී අපිරිසිදුයි නම් බැලි මලුව ආදී අපිරිසිදුයි නම් මුලින් ඒව පිරිසිදු කරලා ඉන්න ඕනේ. ඒව පිරිසිදු කරලා ඉවර වෙලා පූජා කළ යුතු දේ පූජා කරනවා. හැබැයි පිරිසිදු කරන කොටත් ක්‍රමයක් කියලා තියෙනවා. ඒ කියන්නේ මිදුල් අම දින කොට කොහොමද මොකද්ද ක්‍රමේ? ඒක කියනවා හැමද දෙස බලා දස නොබලා අනුන්හා නොබෙන අම දින පැත්ත බලාගෙන ඉන්න දස නොබලා දස දිසා බලන්න එපා. දස දිසා කිව්වේ වටපිට බලන්න එපා. අනුන්හා නොබෙන අනිත් අය එක්ක කතා කරන්න එපා. චෛත්‍ය මළුවක් බෝධි මළුවක් කම දිනකොට නව අරහාදී බුදුගුණ සිහි කොට නව අරහාදී බුදුගුණම හිත හිතා අරිතිපිසෝ ගාතාවේ සඳහන් වෙන අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා කියලා කියන්නේ ඒ බුදුගුණ නමයම හිත හිතා මිදුල ඇමදීම කරන්නට ඕනි. එහෙම ඇමදලා ඉන්පසු අත්පාදිය දෝවණය කරගෙන පූජා කරන්න යමක් තියෙනවා නම් පූජා කරනවා. පූජා කළා ඉවර වෙලා තමන්ගේ අත චෛත්‍ය පැත්තට යන විදිහට ගමන් කරනවා චෛත්‍ය වටේ. එසේ ගමන් කරන විට මහා චේතියක් නම් ලොකු චෛත්‍යයක් නම් තැන් හතරක නැවතිලා වැඳිය යුතුයි. තැන් හතරක නැවතිලා පසඟ පිහිටුවා වන්දනා කළ යුතුයි. තැන් හතරකද චෛත්‍ය වටේ කර උමක් ගිහින් එනකොට හතර තැනක වැඳලා තියෙන්නට ඕනේ. මධ්‍යම ප්‍රමාණයේ චේතියක් නම් තැන් අටක සිට වන්දනා කළ යුතුයි. තැන් අටක දන ගහලා වඳින්න ඕනි. අපිට තේරෙන විදිහට කිව්වොත් පසඟ පිහිටුවා වැඳීම. පුංචි චෛත්‍යයක් නම් 16 තැනක සිට වැඳිය යුතුයි. ඒ කියන්නේ අපේ පන්සලක එහෙම තියෙන චෛත්‍යයක් නම් අපි 16 තැනක වන්දනා කරන්න ඕනි දන ගහලා ඒ චෛත්‍ය වටේ. අන්න ඒ තමයි පැරණි ප්‍රදක්ෂිනා කිරීමේ ක්‍රමය. ඉතින් ඒක අපේ සාසනික ක්‍රමේ බුද්ධ කාලේ ඉඳන් මෙන බුදුන් වඳින විශිෂ්ට ක්‍රමයක් ඒක. සහම් ප්‍රති බ්‍රහ්මයාද ප්‍රදක්ෂිනා කරලා නික්මිලා ගියා. උන්වහන්සේ තථාගතයන් වහන්සේ නිග්‍රෝධාරාමයට වැඩම කළා. වැඩම කරලා ප්‍රාතිහාර්යක් දැක්කුවා. ප්‍රාතිහාර්යක් දැක්කුවා කියන්නේ යමක් මවල පෙන්නුවා නෙවෙයි. නමුත් භික්ෂූන් වහන්සේලා එන විදිහේ ප්‍රාතිහාර්යක් දැක්කුවා නැවත විහාරස්ථානෙට. අර ගමන නතර කරලා ආපහු එන විදිහට උන්වහන්සේගේ අදිෂ්ඨානයක් ඒ කිරිදි බලයෙන් කරපු. ඒ අය එන්නේ නිකන් නෙමෙයි. ඒ සූත්‍රයේම කියන සාරජ්‍යමානා කියලා. සාරජ්‍යමානා කියන්නේ බයටපත් වුණා වගේ පැමිණෙන විදිහට. ඒ කියන්නේ බොහොම ගෞරවයෙන් බයෙන් බයෙන් වගේ එන විදිහට ඉරිදි ප්‍රාතිහාරයක් පෑවා. ඇයි අපි වැරැද්දක් කළාම බයෙන් බයෙන් වගේ න්‍යාපහු වෙන්නේ? ඒ විදිහට මෙන්ද ඉරිදි ප්‍රාතිහාරයක් දැක්කුවා. ඉතින් එක නම දෙනම බැගින් බොහෝම නිහඬව බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා වාඩි වෙනවා. එක්කෙනා දෙන්න බැගින් ඇවිල්ලා උන්වහන්සේගේ අදිෂ්ඨානය නිසා හැමෝම ඇවිල්ලා වාඩි වුණා. හැමෝම නිහඬව ඉන්නවා බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන දෑත් එකතු කළා වැඳගෙන ඉන්නවා හැම කෙනෙක්ම. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාට මෙන්න මේ විදිහට දේශනා කළා. අන්තමිදං භික්ඛවේ ජීවිකාණං යතිතං පින්ඩෝල්ලං. උන්වහන්සේ දේශනා කළා මහණෙනි ජීවිකාවන් අතර. ජීවිකාවන් කියන්නේ රැකියාවන්. ජීවත් වෙන්න කරන රැකියාවන් තියෙනවා. ඒ රැකියාවන් අතර අන්තය තමයි පින්ඩෝල්ලං. ඒ කියන්නේ හිඟා කෑම.
ජීවත්වෙන්න කරන රැකියාවන් අතර තියෙන අන්තය අන්තය කිව්වේ කෙලවරේම තියෙන රැකියාව පහත්ම රැකියාව තමයි හිඟා කෑම කියලා කියන්නේ ජීවත්වෙන්න කරන ජීවිකාවන්ගෙන් තියෙන පහත්ම එක තමයි හිඟා කනවා කියන්නේ කියලා උන්වහන්සේ දේශනා කළා ඊළඟට උන්වහන්සේ කියනවා අභිසාපෝයං ලෝකස්මින් පින්ඩෝලෝ විචරසි පත්තපානීති මේ ලෝකයේ මිනිස්සු නින්දා කරන්න අපහාස කරන්න අගෞරව කරන්නත් කියනවලු ඔයිට වැඩිය හොඳයි කබලක් අතට අරගෙන හිඟා කාපන් කියලා මිනිස්සු එහෙම කියනවා කබලක් කරගෙන කියන එක කිව්වේ නැතත් දැන් එහෙම එච්චර කියන අඩෝයි එහෙම කිව්වේ නැතත් කියන ඔයිට වැඩිය හොඳයි හිඟා කාපන් කියලා නැත්තම් ඔයිට වඩා හොඳයි හිඟා කනවනම් එහෙම කියලා දැනටත් මිනිස්සු කියනවා කෙනෙකුට නින්දාවක් කරන්න අපහාසයක් කරන්න අගෞරවයක් කරන්න නැත්තම් යමක් තේරුම් කරලා දෙන්නත් එහෙම කියනවා ඕක වැරදි කියන එක ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා මිනිස්සු එහෙමත් කියනවා නින්දා අපහාස කරන්නත් අයට පිරිසට ඊළඟට උන්වහන්සේ වදාලා මේ ශාසනේ පැවිදි වෙච්ච අය බැසගෙන තියෙන්නේ අන්නේ පහත් ජීවිකාවට මොකද බුද්ධ ශාසනේ මහාන වෙච්ච හැම ස්වාමින් වහන්සේ කෙනෙක්ම අතීතයේ වැඩ සිටි ඔක්කොම ස්වාමින් වහන්සේලා වර්තමානයේ ලෝකයේ පුරාම වැඩ සිටින පූජනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මේ ශාසනේ යම් තාක් කල් ලෝතුල පවතීද ඒ තාක් කල් මේ සසුනේහි පැවිදි වෙන සෑම ස්වාමින් වහන්සේ කෙනෙක්ම අන්නේ ජීවිකාව තෝරාගත්ත පිරිසක් හිඟා කෑම කියන ජීවිකාව තෝරාගත්ත පිරිසක් ඉතින් අපේ රටේ හිඟා කෑම කියලා කියන්නේ නැතුව අපේ රටේ එකට වචනය ගෞරවණීය වචනයක් විතරක් යොදලා තියෙනවා පින්ඩ පාතේ වැඩම කිරීම කියලා ඇත්තම තේරුම හිඟා කෑම තමයි නමුත් අපේ රටේ හැම දෙයකටම ගෞරවණීය වචනයක් තියෙනවනේ හාමුදුරු කෙනෙක් යනවට එනවට කියන්නේ වැඩම කරනවා වාඩි වෙනවට කියන්නේ වැඩ සිටිනවා නිදා ගන්නවට කියන්නේ සැතපෙනවා කනවට කියන්නේ වළඳනවා ඔය විදිහට හැම එකටම සාසන වචනයක් බුදුරජාන් වහන්සේ ඉන්න කාලේ දඹදිවවත් තිබුණේ නැහැ එහෙම ගෞරවණීය සාසනික වචන දැනටත් බුදුදහම ලෝකේ රටවල් කීපයක තියෙනවනේ අපේ රටටත් වඩා උසස් විදිහට බුදුදහම ඔය බුරුම රාජ්‍යය තායිලන්තේ වගේ රටවල් වල අපිටත් වඩා භික්ෂූන් වහන්සේලා එහෙම වැඩ ඉන්නවා අපේ මේ 36000ක් විතර භික්ෂු පිරිසක් ඉන්නේ බොහොම පුංචි භික්ෂු පිරිසක් අපේ ලංකාවේ වැඩ ඉන්නේ 36000කට ආසන්න භික්ෂු පිරිසක් ඒ වගේම තායිලන්තේ බුරුමේ වගේ ගියාම සමස්ත බුරුමේ ගත්තොත් සමස්ත ජනගහණයෙන් අටෙන් එකක් භික්ෂූන් වහන්සේලා අටෙන් එකක් භික්ෂූන් වහන්සේලා ලක්ෂ ගාණක් භික්ෂු පිරිසක් ඉන්නවා ඒ කියන්නේ සෑම අට දිනෙකටම එක භික්ෂුව බැගින් ඉන්නවා භික්ෂූන් වෙන්ස් කළොත් එහෙම ජනගහණයට අනුව බුරුම රාජ්‍යය තුල අපි මහා ලොකු බෞද්ධ රටක් විදිහට කතා කළාට අපි ඉන්නේ තේරවාදී බෞද්ධ රටවල් වලින් තුන්වෙනි තැන කිව්වට අන්තිම තැන කියලයි කියන්න ඕනි. මොකද තේරවාදී ප්‍රධාන බෞද්ධ රටවල් තුනයි. ලංකාව, තායිලන්තය, බුරුමේ. බුරුමෙට දැන් මියන්මාර් කියලා කියන්නේ. ඔය අරුණහම ඉතින් ඉන්දියාවේ ස්වාමින් වහන්සේලා ටික දමක් වැඩ ඉන්නවා. අපේ රටට නම් වැඩි ඉන්නවා. අර අපිට දකින්න නොලැබුණාට ඒත් ඉතින් පිළිවෙලක් ඇතුව සාසනේ පවතින්නේ නැහෙනේ. නමුත් ප්‍රධාන ওই රටවල් තුනේ තමයි ඔය වියට්නාමේ ස්වාමින් වහන්සේලා තේරවාදී භික්ෂුන් ටික නමක් ඉන්නවා. තව රටවල් කීපයකත් කාම්බෝජයේත් වැඩ ඉන්නවා තේරවාදී භික්ෂුන් වහන්සේලා. ලාඕසියේත් වැඩ ඉන්නවා. ඉන්දුනීසියාවේත් තේරවාදී දහම ටිකක් තියෙනවා. නමුත් පිළිවෙලකට බුදුදහම තියෙන්නේ අර ප්‍රධාන රටවල් තුනේ. ඒ රටවල් තුනෙන් ගත්තොත් නම් අපි තුන්වෙනි තැන
ඉන්නේ ඒක හොඳට මතක තියාගන්න ඕනි කාරණාවක් මොකද අනික් රටවල් වල 98%යි බෞද්ධ 96%යි බෞද්ධ ඒ ප්‍රතිශතවල තමයි ඒ රටවල් ඉදිරියෙන් ඉන්නේ ඉතින් කෙසේ නමුත් මෙන්න මේ පහත් ජීවිකාවට තමයි මේ භික්ෂු පිරිස බැසගෙන තියෙන්නේ ඒ කියන්නේ ජීවත් වෙන්න තෝරගෙන තියෙන මේ පහත්ම ජීවිකාවක් නැත්තම් හිඟා කෑම කියන ජීවිකාවක් උන්වහන්ස දේශනා කළා මහණෙනි මේ පහත් ජීවිකාව තෝරාගත්තේ රජවරුන්ට බයේ නෙමෙයි මහාන වෙලා ඉන්නේ රජවරු දඬුවම් කරයි කියලා රජවරුන්ට බයේ නෙමෙයි එක්ක රජයට අහුවෙයි කියලා රජවරුන්ට බයේ නෙමෙයි මම මේ වගේ අපරාධ කළා තියෙනවා මම ගෙදර හිටියොත් රජයට අහුවෙයි ඒක නිසා සිවුරක් දාගෙන මහාන වෙන්න ඕනි එතකොට රාජ්‍ය ආරක්ෂක නිලධාරීන්ට මාව හොයාගන්න බැරි වෙනවා එහෙම කළා මහාන වෙලා නෙමෙයි රජයට බයෙන් අද කාලේ කිව්වොත් අපරාධයක් කරලා අහුවෙන්නේ නැතු ඉන්න මහාන වෙලා නෙමෙයි රජයට බයෙන් න චෝර භීතිකා හොරුන්ට බයේ මහාන වෙලක් නෙමෙයි පාතාල මංකොල්ල කරුවන් ඒ වගේ අයට බයේ මහාන වෙලා නෙමෙයි ඊට පස්සේ දේශනා කළා න ඉනට්ටා ණය ගෙවා ගන්න බැරුව මහාන වෙලක් නෙමෙයි ණය ගෙවන්න මුදල් හොයන්න ක්‍රමයක් පිණිස ණය ගෙවා ගන්න බැරුව මහාන වෙලක් නෙමෙයි න භයට්ටා බයක් නිසා මහාන වෙලක් නෙමෙයි බයට මහාන වෙලක් නෙමෙයි ඊළඟට දේශනා කළා මේ අය මහාන වෙලා තියෙන්නෙම අපි ඉපදීම කියන දුක දුකට අහු වෙච්ච පිරිසක් අපි වයසට යාම කියන දුකට හසු වෙච්ච පිරිසක් අපි ලෙඩවීම කියන දුකට හසු වෙච්ච පිරිසක් අපි මරණයට පත්වීම කියන දුකට හසු වෙච්ච පිරිසක් අපි ශෝක කියලා හඳුන්වන හැඬීමෙන් නිදහස් වෙච්ච නැති පිරිසක් පරිදේව කියලා හඳුන්වන වැළපීමෙන් නිදහස් වෙච්ච නැති පිරිසක් දුක්ඛ කියලා හඳුන්වන කායික දුකෙන් නිදහස් වෙච්ච නැති පිරිසක් දෝමනස්ස කියලා හඳුන්වන මානසික දුකෙන් නිදහස් වෙච්ච නැති පිරිසක් උපායාස කියන කායික මානසික දැඩි වෙහෙසෙන් නිදහස් වෙච්ච නැති පිරිසක් ඉතින් මෙන්න මේ දුකෙන් නිදහස් වෙන්නේ කවදාද කියලා හිතලා ඒ දුකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් විදිහට තමයි බුද්ධ ශාසනයේ මහාන වෙලා තියෙන්නේ. එහෙම නැතුව ආජීවය පිණිස නෙවෙයි. ආජීවය කියන්නේ ජීවත් වීම පිණිස කෑම පිණිස අපි කියන්නේ බඩගෝස්තරය කියලා පහත් වචනයෙන් බඩගෝස්තරය පිණිස නෙවෙයි මහන වෙලා තියෙන්නේ මේ දුක තේරුම් අරගෙන දුකෙන් නිදහස් වීම පිණිසයි කියලා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂු පිරිසට පැහැදිලි කළා දුන්නා. ඉන්පසුව උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි අකුසල විතරක තුනක් තිබේ. ඒක ගිහි පැවිදි හැමෝටම ඇති වෙන අකුසල විතරක තුනක්. විතරක කියලා කියන්නේ සිතුවිලි කියන එකයි. නැත්තම් කල්පනා කරන දේවල්, හිතන දේවල්, හිත තුල පහළ වෙන හැඟීම්, අදහස් මේවට තමයි අපි විතරක කියලා කියන්නේ. අකුසල විතරක තුනක් තිබෙනවා. මොනවද අකුසල විතරක තුන? කාම විතක්කෝ, ව්‍යාපාද විතක්කෝ, විහිංසා විතක්කෝ. පළවෙනි එක තමයි කාම විතරක. කාම විතරක කියන්නේ මොනවද? මේ ලෝකේ තියෙනවා ලස්සන, සුන්දර, මිහිරි ඇසට පෙනෙන රූප තියෙනවා. කනට ඇහෙන ශබ්ද තියෙනවා. නාසයෙන් ආග්‍රහණය කරන ගඳ සුවඳ තියෙනවා. දිවෙන් රස විඳින රසයන් තියෙනවා. කයින් ලබන පහස තියෙනවා. සුන්දර මිහිරි දේවල් තියෙනවා ලෝකේ. ඉතින් මෙන්න මේවා සම්බන්ධව ඇති වෙන සිතුවිලි වලට තමයි කියන්නේ කාම විතරක.
एक यानी रूप शब्द गंध रस स्पर्श गेन तन्हावें युतुव सितनवा एलीमें युतुव सितनवा बेंदीमें युतुव सितनवा एवा तुल हितिं बैसगेन हितनवा एवा तुल हितिं जीवत्वेमिं हितनवा एवत् एकट मिश्रवेमिं हितनवा मेकट अपि कियनवा काम वितरक तवत् विधिहकिं केवोत् काम वस्तून् कियन्नी मे गेवल दोरवल वलट इड कडंग वलट मिल मुदल वलट स्वामियट भार्यावट दूदरुवंट मौपियंट नेदेयंट यान वाहन वलट वतुपिटी वलट रेकियावट अंदुम पेलंदुम वलट कैम बीम वलट मेवट तमाय काम वस्तून केला कियन्नी गिहि अयट इति यम्ताक् देवल तियनवनं भौतिक देवल ये भौतिक सैम देयक्म काम वस्तुवा पविद्दंट इति केला भौतिक देवल तियनवनं आवासयद पंसलद गोडनगिलिद दायकयोद इडकडंद मे ओक्को मोनवद एव ओक्को मे पविद्दंगे काम वस्तु पंसले तीन एंदंद पुटुद मेसद कोट्टद मेट्टद पेदुरुद एंद एतिरिलिद हेम देयक्म पापिसिंदं हेम देयक्म पविद्दंट तीन काम वस्तु नेत्तटम मे काम वस्तुन मे वस्तुन नेतु अपिट जीवत्वेन्न बै ए वस्तुन ओक्कोम नेते उनात् यम तरमकटवत् अवश्य प्रमाणयकटवत् अपि ओक्कोटम एवा तियन्नट ओनि ए वस्तु तिबीम वेरदी कियला नेवेयि मे कियन्ने नमुत् अपि एवा केरेहि पुदुमाकार एलीमक् तियनवने बेंदीमक् तियनवा आसावक् तियनवा तन्हावक् तियनवा ए समग हितिं मिश्र वेला इन्ने जीवत् वेन्ने तुल बैसगेन इतिं एव पिलिबंद तन्हावें आसावें कल्पना करनवा नितर अन्ने कल्पना करन सैम सितुविल्लक्म काम वितर्क कियला हंदुन्नवा एहेम हित हिता इन्न वेलावक मेरुनोत् एहेम होंद तैनक इप्पदेन्ने एक्को निरय एम नत्तं तिरिसं अपाय एम नत्तं प्रेत लोकय नत्तं असुर अपाय काम वितरक सितमें इन्न मोहतक मेरुनोत केसेवत्म होंद तैनक इप्पदेन्ने गिहि केनेक् उनात् पैविदि केनेक् उनात् मोकद काम वितरक केन अकुसल वितरकया अकुसलयक् निसा सुगतियक इप्पदेन्ने नैने किसिवम केनेक् एक निसा काम वितरक हितमें इन्न कोट मेरुनोत हरिम अवासनावंतय परलोक जीवितय अत्तटम दैन अपिट हितेन्ने पार्टियकट गिहिल्ला सिंधु कियला विनोद वेला काम वितर्कत् एक्कम इन्ने रसट काला बीला अन्नायगे अत् अल्लगेन नटला गोडक् देवल ए अतरे सतुटेन इन्न वेलावे मेरेनवा हार्ट अटैक एकक् हदिला पपू कैक्कुमाई कियन कोटत् अत तियागन्न कोटत् मेरेला अभी तन हरिम वासना वंताई बहुम सतुटिंग प्रीतिंग मेरुणे एतम मेरीच विधिना वासना वंताय दखा हितन अभीटत्म मेरेन्डती नुंदाई केला मरणि वासना वंत उनाट उपता वासना वंताय हुद तन किपदेन्न कोई दाम सितुले हितईता मेरीला निरेयत्ते निरेटे अंड बेरुना तिरिसंग अपायते तिरिसंग अपायते अंड बेरुना प्रेते क्वेलायते एतनिंग मिहाट एंड तनक ने मनुष्य लोकट एंड बे दिव्य लोकट एंड बे काम वितारक वलिंग कौरु मेरुनात होंद तनक इपदेन्ने गिहि एक मेरुनात दुगतिये पविद्देक मेरुनात दुगतिये काम वितारक वलिंग मेरुनोत्तेम ईलंग अकुशल वितरके तमय व्यापाद वितरक व्यापाद वितरक कहने तरह सितुविले कोच्चर तरह सितुविले इपदेन वे हित तुल मगे हित तुल ओबत ममत तपे हेमोगे में हित तुल कोच्चर तरह सितुविले इपदेन वे के लहितंड मेक
අනාගාමී වෙනකම්ම නවතින්නේ නැති ක්‍රියාදාමයක්. ඔය තරහ කියන එක සම්පූර්ණයෙන් නැති වෙන්නේ අනාගාමී ඵලයටපත් වුණාම. එතකම්ම නැති වෙන්නේ තරහ කියන එක. අනාගාමී වෙනකම්ම පවතිනවා ව්‍යාපාදේ නැත්තම් තරහ. ඒ වුණාට අපිට පුළුවන් යම් පමණකට මේ ව්‍යාපාදේ මේ තරහ පාලනය කරගන්න. අඩුගානේ තරහ ඉපදෙන වාර ගණන අඩු කරගන්න පුළුවන් නම් දවසකට උපදින වාර ගණන. එහෙම වුණොත් අපේ වාසනාවක්. නැත්තම් තරහෙන් ඉන්න වෙලාවක මැරුණත් අකුසල විතරක නිසා ඊටාම දරුණු තැනක ඉපදෙන්නේ. බලන්න බිම්බිසාර මහරජතුමා පුතා විසින් රාජ්‍ය බලය ලබා ගන්න කියලා අර පාපතර මිත්‍යා දුෂ්ටිකයෙකුගේ ඉගැන්වීම මත පියතුමාව හිර කළා තිබුණේ මහ දන්වැලකින් බැඳලා. ඒ දන්වැල දැනටත් තියෙනවා ඉන්දියාවේ සාරාණ කෞතුකාගාරයකේ. කෞතුකාගාර නම මට හරියට මතක් වෙන්නේ නැහැ. ඒක නිසා මං කියන්න ගිහින් කිව්වේ නැත්තේ. ඒ මහා දන්වැලක්, ඒ දන්වැලේ කොටස් තාම තියෙනවා ඉන්න සංරක්ෂණය කරලා. එතුමා බැඳලා තියපු තැනක් තියෙනවා තාම. මේ සිරකුටි අත්තිවාරම තියෙනවා ඉන්දියාවේ තාම දකින්න. මහා දන්වැලක්, ඒක සතෙක් බැඳත් ඒ සතාට ඇවිදින්නත් බෑ. ඒක ඔසවගෙන එච්චර ලොකු පුරුක් තියෙන මහා දන්වැලක්. අලිබඳින්න වගේ භාවිතා කරන, අපි අද අලිබඳින්නවත් එච්චර ලොකු පුරුක් සහිත දන්වැලක් භාවිතා කරන්නේ නැතුව ඇති. ඒ වගේ ලොකු දන්වැලක් ඒක. ඉතින් මෙහෙම වද දුන්න පියතුමාට. හැබැයි පියතුමා සෝතාපත්ති ඵලයට පත් වෙලානේ හිටියේ. සෝතාපත්ති ඵලයට පත් වුණාට තරහ නැති වෙන්නේ නැහැ. හැබැයි සෝහන් වෙච්ච කෙනෙක් අපායක ඉපදෙන්නෙත් නැහැ. අපායන් අකුසල් නැති කරලානේ. ඒ වුණත් බොහොම දුක්ඛිතව තමයි අවසානය සිදු වුණේ. බොහොම මානසික පීඩා සහිතවත් එක්ක ජීවිතේ ගත වුණේ. ඇයි තමන්ගේ පුතෙක් මෙහෙම කරන්නේ කියලා හිතනවනේ ඇත්තටම. ඉතින් එහෙම මැරණයට පත්වල එතුමා යාම කියන දෙව්ලොව ඉපදුනා ආර්ය පුද්ගලයෙක් නිසා. ඉපදුනාට යක්ෂයෙක් වගේ ලොකු ඇස් දෙකක් තියෙන්නේ. එළියට ආපු දල දෙකක් තියෙනවා යක්ෂයෙකුට වගේ. බලන්න බැරි තරම් රෞද්‍ර පෙනුමක් මූනේ මුළු ශරීරයේමත් තියෙනවා බිම්බිසාර කියන දිව්‍ය පුත්‍රයාගේ. බුදුරජාන් වහන්සේ හමු වෙන්න පසුව ඇවිල්ලා තියෙනවා. එච්චර දරුණු පෙනුමක් ඇවිල්ලා තියෙනවා. මාර්ගඵලයක් ලබලා හිටියත් අන්තිම කාලේ තරහෙන් වෛරෙන් හිටපු හන්දා පෙනුම දුර්වර්ණ වුණා. බලන්න ධර්මාශෝක රජතුමා අන්තිමට ඇඳක නිදාගෙන ඉන්නව ගොඩක් අමාරුයි. කාන්තාවක් තල්ලත්තක් කරගෙන පවන් සලනවා. තල්ලත්ත බැරි වෙලා ඇඟේ හැපුණා. රජතුමාට කේන්ති ගියා, මේ ගැහැණිය මගේ ඇඟේ තල්ලත්ත වැද්දුවා නේද? උඹ කවුරු කියලාද හිතන් ඉන්නේ? මේ වගේ රජ කෙනෙක්ගේ ඇඟේ තල්ලත්තක් වද්දවන්න? තරහ සිතුවිලි වලින් ඒ කාන්තාව කෙරෙහි වෛර සිතුවිලි වලින් ඉන්න අතරතුර මැරුණේ. මැරිලා හිටන් පිඹුරෙක් වගේ ශරීරයක් තියෙන පෙරේතෙක් වෙලා ඉපදුනා. අපි කියන්නේ පිඹුරෙක් වුණා කියලා. පිඹුරෙක් වුණේ නැහැ ඇත්තටම. පිඹුරෙක් වගේ ශරීරයක් තියෙන ප්‍රේතයෙක් වෙලා උපත ලැබුවා. අන්න බලන්න, තරහ සිතුවිලි වලින් මැරුණොත් හොඳ තැනක ඉපදෙන්නේ නැහැ. ඊළඟ අකුසල විතරකය තමයි විහිංසා විතරක. විහිංසා විතරක කියන අනුන්ට හිංසා කිරීම, පීඩා කිරීම පිළිබඳ කල්පනා කරනවා. රැකියාවක් කරන කෙනෙක් වුණත් ඔන්න ඔය ටිකක් පාඩි වෙලා ඉන්නේ නැතේ. මොකද ගෙදර ගියා කියලා රජ වෙන්නද? ටිකක් රස්ති ආදු කරනවා මිනිස්සයා, වැඩ කරලා වැඩේ කරලා දෙන්නේ ආයතනයකට ගියාම. ඒ තමයි විහිංසා විතර්ක. එක්ක ගෙදරදී පොඩි තරහක් වෙලා කතා කරන්න නැතුව ඉන්න හිතනවා, කන්නේ නැතුව ඉන්නවා, ගස්සගෙන යනවා, මූණ අකුලගෙන ඉන්නවා. ඒ ගවයෝ කරන වැඩ, හරක් කරන වැඩ. එවෙන් බුද්ධිමතුන් තේරුම් ගන්නේ මේ හරකෙක් කියලා විතරයි.
මේ මිනිස්සෙක් අන්න ඒව තමයි විහිංසා විතර කණුන්ට හිංසාවක් කරන්නේ හිතන්නේ කතා කරන්න නැතුව ඉඳලා පලිගන්නේ හිතන්නේ මූණ අකුලගෙන ඉන්නේ එකට කන්නේ නැතුව ඉන්නේ එකට බලන්නේ නැතුව ඉන්නේ එකට ඉතින් අන්න එහෙම හිංසා කරන්න එක්ක ගහන්න බනින්න හිතනවා මෙන්න මේවට කියන විහිංසා විතර කණුන්ට හිංසාවක් පීඩාවක් කරන්න හිතීම ඒ සිතුවිලි අතරතුර මැරුණොත් එහෙම නිරයගාමී වෙනවා නිරේගාමී වෙනවා එච්චර ප්‍රබල අකුසලයක් විහිංසා විතරක ඉතින් උන්වහන්සේ දේශනා කළායේ බව දේශනා කළා කිව්වා මහණෙනි මේ අකුසල විතරක නැති කරගන්න පුළුවන් ඉතුරුවක් නැතුවම නැති වෙන්නේ නම් සතර සතිපට්ඨානය වැඩිමෙන් කියලා දේශනා කළා ඒ වගේම මේ අකුසල විතරක ඉතුරුවක්ම නැතුවම නැතිකරන්න විදර්ශනාවෙනුත් පුළුවනි කියලා පැහැදිලි කරලා දුන්නා ඊට පස්සේ විදර්ශනා භාවනාව ගැනත් බොහොම දීර්ඝ විස්තරයක් දේශනා කළා මේ සූත්‍රයේදී. නමුත් අද දේශනාව ඒ වෙත අවධානය යොමු කරන්නේ නැත. දේශනාව අවසානයි. ඉතාමත්ම සද්ධාවෙන් ගෞරවයෙන් යුතුව මේ දේශනාවේ දායකත්වයේ දරමින් කටයුතු කළා කඩවත පහළ කරගහමුල අංක 127න් 105 ලිපිනයෙහි යෝගාචාර්ය විශ්වපුත්‍ර දුමින්ද අතුකෝරළ මහත්මා රසිනි විජේසිංහ මහත්මිය රාකේෂ් රහුමාල් එම පුතණුවන් වසන්ත සේනාරත්න මහත්මා ශ්‍රීමති සේනාරත්න මහත්මිය චමේල් අලුත්ගෙදර මහත්මා ප්‍රභාසි දම්සා රූපසිංහ දියණිය බුදාරා සේනින්දි විජේතුංග දියණිය පමාරා මෝචින්දි විජේතුංග දියණිය මේ සදැහැති සත්පුරුෂයන් දායකත්වය ඒ පින්වත් පිරිස මේ දේශනාව කරන මනහර ධර්මාසනයද ඒ මත තිබෙන ඒ ධර්මාසනයට උචිත යෝග්‍ය මේසයද පූජා කරලා මේ පිම්බිමේ අටවිසි බෝධි රෝපණයක් කරන්න දායකත්වයද දක්වමින් කටයුතු කළ පිරිසක් බව අපේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගෙන් දැනගන්නට ලැබුණා අපිටත් බොහොම සද්ධාවෙන් ගෞරවයෙන් උපකාර කරන සදැහැති පිරිසක්. ඒ පින්නතුන් බලාපොරොත්තු වෙන අභාව ප්‍රාප්ත වූ දොන් සීලින් කරුණාසේකර ආච්චි අම්මාට දොන් යෝතන් අතුකෝරළ සීයාට සීබෙල් නෝනා උපාසිකා මාතාව චූටි අම්මා චූටි ආච්චීට බීකේ ටෙක්ස් අධිපති ටිකිරි බණ්ඩාර මහත්මානන්ට අපවත්වී වදාළ අති ගෞරවාස්පද පූජනීය දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට ඒ වගේම සහභාගි වන හැම දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මිය පරලොව ගිය සියලු ගුරුවරුන්ට ඒ වගේම බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය නායක මාහිමිපාණන් වහන්සේ ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේ රේණුකානේ චන්දවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ නාව්‍යනේ අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ කියන පරම පූජනීය මේ රටෙහි ශාසනය පොබ කළ මහා යතිවර පිරිසට පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම තම දිවි දෙවනි කොට බුදුසසුන සුරකින්නට මහා මෙහෙවරක් කළ අනගාරික ධර්මපාලතුමන්ට පින් දෙනවා. අපේ බුද්ධගයාව බේරගත් එතුමන් බුද්ධගයාව බේරගන්න සටනේදී ලංකාවේ අය පුංචි උදව්වක්වත් කරලා නැහැ. ඒ නිසා එතුමා අන්තිමටත් කියනවා මගේ මල කඳවත් ගෙනියන්න එපා ලංකාවට කියලා. උන් කවුරුත් මට උදව් කළේ නැහැ. බුරුමයයි තායිලන්තයයි තමයි මට උදව් කළේ. මුන් මේ සටනට පුංචි සහයෝගයක්වත් දුන්නේ නැහැ කියලා හරිම වේදනාවෙන් එතුමා ප්‍රකාශ කරලා තියෙනවා.
අන්තිම කාලේ ලංකාවට එන්නේ නැතුව ඉන්දියාවෙමයි මරණයට පවා පත්ුනේ තුමන්. එතුමන්ගේ අම්මා මල්ලිකා හේවා විතාරණ මැතිණිය තමයි උදව් කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම එතුමගේ මේ සටනට දායකත්වයේ දක්වලා තියෙන ලංකාවේ එකම එක්කෙනා. ඉතින් ඒ වගේ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙක් අද හැම තැනම පිළිරූ ඉදි වෙනවා. ඒ කාලේ එතුමට උදව් කළා නම් එතුමා බුද්ධ ගයාව බේරගත්තා වගේ ඇත්තරම ලංකාවත් අපිට උරුම කරලා දෙයි බේරගෙන බොහොම වටිනා විදිහට. කෙසේ නමුත් ලංකාවට මහා මෙහෙවරක් කරා, විශාසනය ආලෝකමත් කරා, එතුමටත් උදව් කළා නම් එතුමාටත් පුණ්‍යානුමෝදනාව සිදු කරනු ලබනවා. ඉතින් මේ මිය පරලොව ගියේ සෑම දෙනාටම මේ පින්පෙත් අත්පත් වේවා, ඒ අයගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා, සැප බහුල වේවා, සංසාර ගමන සුවපත් වේවා, සසර දුකින් අත් මිදෙත්වා, ලෝකෝත්තර රජරාම රමා මහ නිවණින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන් පේමසිරි අතුකෝරළ පියාණන් වහන්සේට, සෝමා අතුකෝරළ මෑණියන් වහන්සේට, මිලිනෝනා උපාසිකා මාතාවට දැන් වසර 97යි, ඒ මෞතුමියටත් ආශිර්වාද කරනවා. ඒ සැමටත්, දායකත්වය දැමරු සැමටත් මේ මහා පින්කමට කල්යාණ මිත්‍රත්වයෙන් උදව් උපකාර කොට වදාළ පෙර නම් සඳහන් කළ අති ගෞරවාස්පද පරම පූජනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේ උක්වත්තේ ගම පියනන්ද මාහිමිපාණන් වහන්සේටත් මේ මොහොතට වැඩම කොට වදාළ ඇල්ලේ සිරිසුමන ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේටත්, ගෞරවනීය පොඩි ස්වාමින් වහන්සේටත්, හැම දෙනාටමත්, බණ ඇසූ සැමටත්, ධර්මශාලාව හදන්න උදව් උපකාර කළ සැමටත්, ශ්‍රමය ධනය ද්‍රව්‍ය කැප කළ සැමටත් ආශිර්වාද කරනවා. සෑම දෙනාම මේ පින්බලෙන් තෙරුවන් ගුණ බලයෙන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, වීසස් සත වර්ෂාධික කාලයක් දීර්ඝායුෂ ලබත්වා. ආයුෂයෙන්ද, ශරීර වර්ණයෙන්ද, නිරෝග සැපයෙන්ද, කායික බලයෙන්ද, ප්‍රඥාවෙන්ද වැඩෙත්වා. ගුණයෙන් නුවණින් යසයිසුරින් සැප සම්පතින් ධනධාන්‍යයෙන් වැඩෙත්වා. අපල උපද්‍රව සතුරු කරදර මාරක බාධක නවග්‍රහ දෝෂ ඇස්වා කටවහ දෝෂ පුරාණ කර්ම විපාක අනවින කොඩිවින ඒරාස්තක නින්දා පහාස තර්ජන ගර්ජන චරිත ඝාතන මේ සියල්ල හිරුදුටු ගණදුරක් සෙයින් විහත විද්වංසනය වේවා. මතු උපදින ජීවිතවලදී නරක තිරිසන් ප්‍රේත අසුර කියන සතර අපායෝත්පත්ති දුක්ඛයකටපත් නොවේවා. සුගතිගාමී වාසනාවන්ත සැප බහුල සත්පුරුෂ ජීවිත පෙළක් එක දිගට ලැබේවා. සෑම ජීවිතයකදීම කල්යාණ මිත්‍ර සුරද, උතුම් සද්ධර්ම ශ්‍රවණයද, යෝනිසෝ මනසිකාරයද, ධර්මානුධර්ම ප්‍රතිපදාවද මුණ ගැසේවා. හැම දිනාටම මේ පිං සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අජරාමර අමෘත මහා නිර්වාණ ප්‍රතිලාභය ඉතාම ඉක්මන් ජීවිතයක ලබා ගැනීම පිණිස උපකාර වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ඨ සක්‍ර දේවේන්ද්‍ර මතුබුදු වෙන මහබෝධි සත්වයන් වහන්සේ ප්‍රධාන සදෙව් ලෝකවැසි සියලු දෙවියෝද, සියලු බඹලොව සිටින සියලු බ්‍රහ්ම රාජයෝද, ඒවගේ මාර්ය සුමන සමන් දිව්‍යරාජයාණන් වහන්සේ, ශාසන භාර ධාරී ශ්‍රීමත් විෂ්ණු දෙවියන්, ඒවගේම ඒ අප සිටින ප්‍රදේශය භාර මහා විභීෂණ දෙවියන්, රුහුණට අධිපති කතරගම දෙවියන්, මේ වන්නි හත්පත්තුවට අධිපති ශ්‍රීමත් අයනායක දෙවියන්, අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන්, ගම්බාර දෙවියන්, සරස්වතී මෑණියන්, පත්තිනි මෑණියන්, අපේ ආරක්ෂක දෙවිවරු ඇතුළු සියලු දෙවි දේවතාවෝද මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය සැප සම්පත් යසයිසුරු වර්ධනය වේවා. දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණ ආරක්ෂාව සැමට ලබා දෙත්වා.
දෙවියෝ අමා නිවනින් සැනසීම ලබත්වා මාස් සමග වැඳගෙන එකටම කියන්ද එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සම්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම්මේ ඥාතීනං හෝතු සුකිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුකිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුකිතා හොන්තු ඥාතයෝ හැම දිනාටම උතුම් තෙරුවන් සරණ වේවා. Thank you.